සමදා සමහන් සමදා සුවෙන් අම්බර අත්අඩංගුවට ගන්න නීතියක් නැහැ කියලා කියන්නේ හිටපු රේගුව අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මහත්මයා. මොකද අම්බර අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔහු කියන්නේ සත්ව කොටස් වලට අයත් වන්නේ සතුන්ගේ ශ්‍රාවීය ද්‍රව්‍ය මිස බහිශ්‍රාවීය දේවල් නෙමෙයි. වනජීවී ආඥා පනතේව වෙනත් කිසිදු පනතක් යටත ගන්න වරදක් නෙමෙයි. මේ අම්බර අත්අඩංගුවට ගන්නවා කියන කාරණේතර පොලිසිය අත්අඩංගුවට ගන්න කොහොමද නඩු භාණ්ඩ ලෙස තියාගත්ත මේව දිරා යනවා. මේක විශාල අපරාධයක්. අම්බර කියන්නේ කුමක්ද කියලා බැලුවම මසුන් ආහාර පිණිස ගන්න තල්මසුන් වර්ගයක් වන කොඩුව නොහොත් කොමඩ කියන මේ තල්මසාගේ බහිශ්‍රාවීය ද්‍රව්‍ය. તો කොමඩ කියන්නේ මුහුදු දවන්තයා නිල් තල්මසාට පමණ දෙවනි වන විශාල තල්මස මාංශ භක්ෂකෙක් තල්මස දැල්ලන් ඉස්ස වගේ ආහාර ද්‍රව්‍ය ගන්න අවස්ථාවෙත් තල්මසගේ උදරේ රැඳෙන මේ සත්ව පොතු උදරේ ශ්ලේෂ්මල සමග රැඳිලා කාලයක් තිබිලා මල සමග පිට වෙනවා. එම වසුරු ජලය මත පාවෙනවා, වෙරළට එනවා. ඒව තමයි ඉතින් මේ විදිහට ගේන්නේ. දැල්ලන්ගේ පොතු තල්මසගේ තල්ලේ ඇලෙනවා. තල්ලේ ශ්ලේෂ්මලත් එක්ක රැඳිලා මේ අපහසුතාවයත් එක්ක සමහරලාට වමාරනවා. ඒව මතු පිට ජලයේ තිබෙනවා. ඉතින් අම්බර කියන්නේ මේ බහිශ්‍රාවීය ද්‍රව්‍ය. ඉතින් මේ සුවඳ විලවුන් වර්ග හදනකොට බොහෝ කාලයක් මේ සුවඳ තියාගන්න පුළුවන් හින්දා මේක පාවිච්චි කරනවා. ඉතින් මේවට ලොකු මිලක් තියෙනවා. නමුත් මේ බොහෝ පිරිස් මේවා එක අලවි කරනවා, එකතු කරලා. ඉතින් මේවා අත්අඩංගුවට ගන්න පොලිසියට බැහැ කියන එක තමයි කියන්නේ. මොකද සතා මරලා ගන්න එකක් නෙමෙයිනේ. දී සතෙක් මරලා අම්බර ගන්න බෑ. ඉතින් මොකද්ද මේකේ පදනම කියන එක තමයි මෙහිදී හිටපු රේගු අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මහත්මයා විමසන්නේ. සාකච්ඡාවට හොඳ දෙයක්. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.